සමහර රටවල් සමහර දේවල් ගැන හිතන විදිහ වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒවා හරිද වැරදිද කියලා තීරණය කරන එක තීන්දු කරන එක අපිට අයිති කටයුත්තක් නෙවෙයි. ඉතින් අද අරුණ පුවත්පත කියනවා සෙක්ස් ස්වීඩනයේ ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙනවායි කියලා. ඒ අනුව ස්වීඩනය විසින් ලිංගිකත්වය ක්‍රීඩාවක් බවට පත් කර තිබෙනවා. ඒ අනුව එරට විසින් ලිංගිකත්වය සම්බන්ධයෙන් තරඟාවලියකුත් පවත්වන්නට සූදානම් වෙලා තියෙනවා. ඉතින් අටවිනිදා තමයි ඒ තරඟය පැවැත්වෙන්නේ කියලා තියෙනවා. ඉතින් ඒ තරඟය සව් පිළිබඳව එහෙම දීර්ඝ විස්තරයක් වාර්තා කරනවා. ඒක අපේ වගේ මාධ්‍යයකින් ඔක්කොම කියන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ප්‍රසිද්ධ වැඩි දෙනා පුංචිලමයාගේ ඉඳන් වැඩිහිටියා දක්වා සියලුම දෙනා මේ රටේ වැදගත් මිනිසුන් නරඹන වැඩසටහන් රාශියකින් හෙවි අපි වගේ මාධ්‍යකින් මේ ඔක්කොම කියන්න බෑ. පුවත්පතක් නම් ඉතින් තමන් අරගෙන බලන එකක්. ඒක තමන්ගේ අතේ තියාගෙන බලන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ වගේම මේ සමහර දේවල් සම්බන්ධයෙන් තිබෙන නිදහස පිළිබඳවත් නව කියවීමක් ලෝකේ පුරා තිබෙනවා. විවිධ රටවල්වල තිබෙනවා. විවිධ රටවල් ඒවා ප්‍රතික්ෂේප කරනවා. හැබැයි සිලොන් ටුඩේ පුවත්පත අද සියලුම ඉංග්‍රීසි පුවත්පත් විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා ඊයේ දිනේදී පැවැත්වුණු විශේෂ පාගමනක් පිළිබඳව. ෆ්‍රීඩම් ප්‍රයිඩ් මාර්ච් යන සිරස්තලෙන් යුතුව සිලොන් ටුඩේ පුවත්පත ඡායාරූපයක් වර්ණමත් ඡායාරූපයක් අද ගෙනෙනු ලබනවා. ඉතින් සිලොන් ටුඩේ පුවත්පතේ මේ සිරස්තලයේ දක්වා තිබෙන්නේ IGBT. අපි සාමාන්‍යයෙන් මෙච්චර කල් අහලා තිබේ IGBT විතරයි. හැබැයි තවත් අකුරු දෙකක් එක්කාසු වී තිබෙනවා. IGBTQI+ කොමියුනිටි කියන පිරිස මේ වෙනස් ආකාරයෙන් රිසිතාවයන් කැමැත්තන් පවතින්නා වූ පිරිසක් එක්කාසු වෙලා ඊයේ දිනේදී නිදහස වෙනුවෙන් පාගමනක් පවත්වපු ආකාරය තමයි ඡායාරූප සහිතව අද සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කර සිටින්නේ. ඉතින් සෑම පුද්ගලයෙකුටම මේවා පිළිබඳව අදහස් දක්වන්නට තමන්ගේ රිසි නොරිසිකම් පිළිබඳව ප්‍රකාශ කරන්නට අයිතියක් තිබෙන බව අප විශ්වාස කරනවා.